සමගි කොවි ජන ප්‍රකාශනය ජනවාර විසි නවවෙනිදා පරාක්‍රම සමුත්‍රය අසබදති. අපි රාජ්‍ය නිලධාරීවරුන්ට මතක් කරනවා මේක නෙමෙයි වැඩ වර්ජනය කරන වෙලාව. වැඩ වර්ජන වලදී මම හිතා බොහොම පහත් ක්‍රියාවක් දැකලා තියෙනවා. මේ සෑම වැඩ වර්ජනයක් පිටුපස මම හිතා පැහැදිලි චෝදනාවක් විදිහට කරනවා. ජනතා විමුක්ති පෙරමුණ තමයි මේ උසුගැන්වීම කරන්නේ. අනුර සමග නිදියමු හීනෙන් ජනපති වෙමු. එහෙමනේ අලුත්ම සංකල්පය තියෙන්නේ. අනුරත් එක්ක නිදා ගන්න කතා කරනවා හීනෙන් ජනාධිපති වෙන්න කතා කරනවා. අනුර කුමාර දිසානායක දැන් ජනාධිපතිවරයා විදිහට ඇඳලා ඉවරයි. මම ජනාධිපතිවරයා බවට පත් වුණාම කැබිනට් එක 25ක් බවට පත් කරනවා රාජ්‍ය මාධ්‍ය ධූරේ 25ක් බවට පරිවර්තනය කරනවා ඒකත් වැඩි අඩු කරලා නැහැ 25ක් ගැන කියන්නේ ඉතින් අපේ ඉන්නේ කැබිනට් එකේ 32 නේ ඊට වඩා එයා කතා කරන්නේ 5ක් අඩු කරන එක ගැන විතරයි එයා කියන්නේ මම ජනාධිපති වුණාට පස්සේ අපේ ආණ්ඩුවක් තුල අපි මේ වගේ කටයුතු කරනවා එහෙම කිය කියා මුළු රටේම යටින් උද්ඝෝෂණ රැල්ලක් මතක තියාගන්න අපි රටේ ජනතාවට විශේෂයෙන් මතක් කරනවා නැවත කොරෝනා රැල්ලක් හිසේසු වොත් අපිට හිඟා කන්න තමයි සිදු වෙන්නේ මේ එන ඩොලර් ටිකත් අපිට නැති වෙනවා මම විශේෂයෙන්ම අතිගරු ජනාධිපතිතුමාටත් මතක් කරනවා ඔබතුමාගෙන් රටේ ජනතාව බලාපොරොත්තු වෙන තදබල පාලනයක් ඒ තදබල පාලනය ක්‍රියාත්මක කරන හොඳ අවස්ථාව අතිගරු ජනාධිපතිතුමනි දැන් ඇවිල්ලා තියෙන්නේ මේ වැඩ වර්ජනය කරන සෑම තැනකම පසුපස ඉන්නේ ජනතා විමුක්ති පෙරමුණ බලන්න කෘෂිකාර්මික කෘෂිකර්මයේ පැත්තෙන් වැඩ වර්ජනය කරනවා නම් ඒ ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රීවරයෙක් හෝ වෘත්තීය සමිති නායකයෙක් තමයි ඒ කෘෂිකර්ම වැඩපිළිවෙල ඉස්සරහාම ඉන්නේ එකම විදිහේ බෝඩ් ලෑලි ටිකක් එල්ලගෙන ගුරුවරුන්ගේ වර්ජනයට ගියත් එක්ක ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රීවරයෙක් හෝ ජනතා විමුක්ති පෙරමුණේ වෘත්තීය සමිතිය සෞඛ්‍ය වැඩ වර්ජනයට ගියත් එක්ක ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රීවරයෙක් හිටපු මන්ත්‍රීවරයෙක් නැත්නම් ජනතා විමුක්ති පෙරමුණේ වෘත්තීය සමිති නායකයෙක් විදුලි බල මණ්ඩලයට ගියාමත් එහෙමයි එක්ක ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රීවරයෙක් නැත්නම් ජනතා විමුක්ති පෙරමුණේ වෘත්තීය සමිති නායකයෙක් මේ සම්පූර්ණම මේ වැඩ වර්ජන තුල සම්පූර්ණම තියෙන සංවිධානාත්මකව අංක 1 ජනතා විමුක්ති පෙරමුණේ කඩාකප්පල්කාරී වැඩපිළිවෙලක් කියන කාරණාව ඉතා නොබියෝපි මතක් කරනවා www.headlinenews.lk බලමු ඉදිරියට